ඔයාලා අදත් එකතු වෙන්නේ Geek Praneeth YouTube channel එකේ යන තවත් අලුත්ම video episode එකක් එක්ක. අද video එකේදී අපි කතා කරන්නේ කොහොමද ඔයාලගේ YouTube channel එකට වෙන කෙනෙක්ගේ YouTube video එකක් copyright claims වදින්න නැතුව add කරගන්නේ කියලා. ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක click කරන්න. අපි යමු video එකට. YouTube එකේ ඔයාලගේ channel එක monetize වෙන්න ඕන නම් ඉස්සෙල්ලම ඔයාට margins දෙකක් YouTube එකේ latest update එකෙන් දීලා තිනවා. ඒ කියන්නේ ඔයාලගේ channel එකේ subscribes 1000 margin එක වගේම watching hours 4000 margin එක. මීට කලින් update ගැන කියනවා නම් ඔයාලා YouTube එකට මීට අවුරුදු 5කට කලින් ආව නම් ඔයාලට කිසිම margin එකක් YouTube එකෙන් දීලා තිබෙන්නේ නැහැ. ඔයාලගේ YouTube channel එක අද හැදුවා නම් අදම monetization approve වෙනවා. මගේ YouTube channel එකත් ඒ විදියට margin එන්න කලින් approve වෙච්ච YouTube channel එකක්. ඊට පස්සේ YouTube එකෙන් ගෙනාව මුලින්ම subscribe 1000 margin එක. මේකෙදි ගොඩක් දෙනෙක් සබ්බෝ සබ් group වගේම වෙනත් විදිවලට subscribe use කරපු හින්දා මේකෙදිත් margin එක එලා තාතුරටත් update කරලා මෙන්න මේ watching hours 4000ත් මේකට add කරා. ඊට පස්සේ තව කට්ටිය කරපු වැරදි දෙයක් තමයි එයාලා trending වෙන gossip video එකක් add කරලා ඉක්මනට subscribe 1000ත් watching hours උත් ඉක්මනට හදාගත්තා. ඊට පස්සේ එයාලා කරේ මෙන්න මේ YouTube video එක delete කරලා එයාලගේ original content දාලා monetization වුණු channel එකක් විදියට පවත්වාගෙන යන එක. ඊට පස්සේ YouTube එකෙන් ආයි update එකක් ආවා. ඔයාලා YouTube එකේ video එකක් remove කරොත් හරි delete කරොත් හරි ඒකේ watching hours ටික remove වෙලා යනවා. ඊට පස්සේ මේ දැනට තියෙන අප්ඩේට් එකේ විදියට ඔයාලගේ YouTube channel එකේ monetization approve කරගන්න ඕන නම් මේ watching hours video එක්ක තියෙන ඕන වගේම subscribers 1000 limit එකත් approve වෙන විදියට complete කරලා තියෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ අවුරුද්දෙත් මේ විදියට ලොකු අප්ඩේට් එකක් YouTube එකේ වෙලා තියෙනවා. ඉස්සරහා වීඩියෝ වලදී මම ඔයාලට කියලා දෙන්න හිතන් ඉන්න මෙන්න මේ අප්ඩේට් එකේ point by point කොහොමද ඔයාලගේ channel එකට effect වෙන්නේ, මේක approve නොකරොත් කොහොමද ඔයාලගේ channel එකේ monetization වලට මොකද වෙන්නේ කියන එක. අපි යමු මේ වීඩියෝ එකේදී කොහොමද ඔයාලගේ YouTube channel එකේ වෙන කෙනෙක් YouTube video එකක් copyright claims වදින් නැති වෙන්න add කරගන්නේ කියලා. ඊට කලින් ඔයාලා දැනගන්න ඕන දෙයක් තමයි ඔයාලගේ YouTube channel එකට video එකක් මේ විදිහට add කරොත් මොකද වෙන්නේ කියන එක. මුලින්ම ඔයාලා දැනගන්න ඕන දෙයක් තමයි ඔයාලගේ YouTube channel එකට ඔයා වෙන කෙනෙක්ගේ video එකක් අරන් දැම්මොත් මොකද වෙන්නේ කියන එක. ඉස්සෙල්ලම මෙන්න මේ විදිහට ඔයා වෙන කෙනෙක්ගේ, ඒ කියන්නේ ගොඩාක් ප්‍රසිද්ධ නැති YouTube channel එකකින් video එකක් අරගෙන දැම්මොත් මුලින්ම වෙන්නේ ඒ කෙනාට notification එකක් යනවා. ඔයාගේ වීඩියෝ එකක් මෙන්න මේ කෙනා යූස් කරනවා, මේකට ඔයා ඇක්ෂන් එකක් ගන්නවද කියලා. YouTube ඇල්ගොරිතම් එක අනුව මුලින්ම YouTube වීඩියෝ එක කොපිරයිට් අල්ලන්නේ ඒ වීඩියෝ එකේ තියෙන වොයිස් එක, එහෙම නැත්නම් මියුසික් එක හරහා. ඊට පස්සේ මේ විදිහේ notification එකක් ගියොත් එයා ඇක්ෂන් එකක් නොගත්තොත් ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩක් famous නොවන මේ වගේ channel එකකින් ඇක්ෂන් එකක් ගත්තොත් ඔයාට කෙලින්ම copyright claim එකක් එනවා. ඊට පස්සේ YouTube එකෙන් කියනවා ආට පුළුවන් නම් ඒ channel එකේ නම දීලා එයත් එක්ක මේක communicate කරලා හරි මොකක් හරි විදියට ඔයාලට solve කරගන්න පුළුවන් නම් මේ claim එක අයින් කරගන්න පුළුවන් කියලා. හැබැයි මේකෙදි ඔයාලා original user contact කරලා එයාට email එකක් දාන්න ඕන. එයා මේ විදියට ඔයාගේ claim එක අයින් කරගන්න කැමති වුණොත් විතරක් YouTube එකේ මේ කියන claim එක remove කරලා දානවා. ඊළඟට ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි මේ වගේ copyright strike එහෙම නැත්නම් claims આવොත් මොකද වෙන්නේ කියන එක. ඔයාලට මේ වගේ claims එක දිගට මාස 3ක් ඇතුළත 4ක් આવොත් ඔයාලගේ channel එක ban වෙනවා. එහෙම නැත්නම් ඔයාලට ආපු මෙන් මේ copyright claim එක ඉවත් වෙන්න හරියටම මාස 3ක කාලයක් යනවා. ඒ විදිහට ඔයාලගේ මාස 3ක් ඇතුළත ඉවත් වුණොත් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔයාලට මේ වගේ copyright claim එකක් આવොත් ඉස්සරහට දාන video ගොඩ පරිස්සමෙන් දාන්න ඕන. ඔයා ඒ වෙනකොටත් copyright claim වදින videos තියෙනවා කියලා හිතනවා නම් ඉක්මනින් මේවා private දාන්න, එහෙම නැත්නම් වැඩක් නැත්නම් delete කරලා දාන්න. ඊට අමතරව ඔයාලට කියන්න ඕන වැදගත් දෙයක් තමයි ඔයාට එකම දවසේ වුණත් copyright claim 4ක් එක දිගට video එකට වැදුනොත් එක පාරටම channel එක ඔයාලගෙන් ban වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා ලොකු channel එකකින් YouTube video එකක් ගත්තොත් අපි හිතමු Michael Jackson ගේ, එහෙම නැත්නම් ලොකු videos තියෙන channel එකකින්, views යන channel එකකින් ඔයා copyright වෙන විදියට video එකක් ගත්තොත් එයාට මේ එන හැම notification එකක් ඒ වගේ channel එකකට බලන්න බෑ. ඒකෙන්ද YouTube එක හරහාම ඔයා දානකොටම video එක එයාලා
ඒක රිමූව් කරලා දාන කොපිරයිට් වදින්න බැරි විදියට. ඒ වගේම YouTube එක ඇතුලේ තවත් වෙන දෙයක් තමයි ඔයා කාගේ හරි YouTube වීඩියෝ එකක් ගත්තොත් ඒකේ ඔරිජිනල් යූසර්ට පුළුවන් එයාට ඇක්සෙප්ට් කරන්න ඒ වීඩියෝ එකේ රෙවෙනියු එක ඔයාට එන විදියට එහෙම නැත්නම් ඒ වීඩියෝ එකේ රෙවෙනියු එක ඔරිජිනල් යූසර්ට එන විදියට මේක ඇක්සෙප්ට් කරලා මේ කොපිරයිට් ක්ලේම් එකක් විදියට එවන්න නැතුව මේක තියන්න. ඒකෙදි වෙන්නේ ඔයාගේ YouTube channel එකට එන හැම view එකකම සල්ලි යන්නේ ඔරිජිනල් content creator ට. ඒ වගේම ඔයාලගේ channel එක monetization වෙලා තිබ්බත් ඔයාලට මේ වගේ strict ආවට පස්සේ ඔයාලගේ channel එකේ monetization නැති වුණොත් ඒක දවස් 3ක් ඇතුළත monetization අයිති කියලා approve කරලා දෙනවා. ඔයා එයාලා guidelines වලට අනුව ඒ videos ටික remove කරොත්. ඒ වගේම අනිත් වැදගත් දේ තමයි ඔයාගේ monetization අයින් වුණොත් YouTube එකේ අර margin වලින් බලන ඔයාට last year එකේද watching hours 4000 subscribers 1000 ඇවිල්ලා තින්නේ කියලා. monetization අයින් වුණටත් පස්සේ ඔයාගේ last year එකේ මේ watching hours 4000 subscribers 1000 ඇවිල්ලා නැත්තම් ආයි approve කරන්න ගියොත් නැවතත් ඔයාට last year එකේද මේ watching hours 4000 subscribers 1000 එයාලට පෙන්වුවොත් තමයි ඔයාගේ channel එක monetization වෙලා තිබ්බත් මේක ආයි approve කරන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපිට YouTube channel එකේ වෙන කෙනෙක්ගේ වීඩියෝ එකක් use කරන්න බැරිද? සමහරු මේක use කරනු නේද අපිට විතරද මේ විදිහේ strict එන්නේ කියන එක. අද මම ඔයාලට කියලා දෙන්නේ අපි කොහොමද වෙන කෙනෙක්ගේ YouTube videos use කරන method ටික කියලා. පළවෙනි දේ තමයි ඔයාලා දැකලා ඇති royalty free music ඒ වගේම videos කියලා තියෙන site එකක්. මේකෙන් ඔයාලා video එකක් හරි music එකක් හරි ගත්තොත් ඔයාලට copyright claims වදින්නේ නැහැ. මේකද මේ කියන site එක හැමෝටම public දාලා තියෙන ඕනෑම content creator කෙනෙක්ට use කරන්න පුළුවන් විදියට. ඒ වගේම තවත් දෙයක් තමයි YouTube එක ඇතුලේ ඔයාලා දැකලා ඇති common content කියන category එකක්. මෙන්න මේ කැටගරිය යටතේ ඔයාලා වීඩියෝ එකක් ගත්තොත් මෙන්න මේ කැටගරිය තියෙන ඕනම වීඩියෝ එකකට YouTube එකෙන් ඔයාලට copyright claim එකක් එන්නේ. ඒ වගේම YouTube එකේ වෙන කෙනෙක්ගේ වීඩියෝ එකක් දාන තවත් විදියක් තමයි මේ වීඩියෝ එකට slow motion හරි එහෙම නැත්නම් වෙන effect එකක් දාන එක හරි. මේක 100%ක් secure method එකක් නෙමෙයි. ඔයාලා දැකලා ඇති movie review කරන channel වල මේක use කරලා තිනවා. ඒලා කරන්නේ වීඩියෝ එකේ original speed එක වෙනස් කරලා speed එක අඩු කරනවා. එහෙම නැත්නම් speed එක වැඩි කරනවා. මෙන්න මේ විදියට ඒක ඩියුරේෂන් එකත් වෙනස් කරලා ඊට පස්සේ ඒ වීඩියෝ එක යූස් කරන එක. මේකෙදි වෙන්නේ ඔරිජිනල් යූසර්ට ඒ කියන්නේ ඔරිජිනල් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ට මෙන්න මේ කියන වීඩියෝ එක ඔයාගේ යූස් කරනවා කියන යන නොටිෆිකේෂන් එක වළක්වනවා. එතකොට එයා වීඩියෝ එකට ඇවිල්ලම බැලුවොත් විතරයි එයාට පේන්නේ මගේ වීඩියෝ එකේ පාට් එකක් යූස් කරනවා කියන එක. ඒ වගේම ගොඩක් සිකුවම මෙතඩ් එකක් තමයි ඔයාලා YouTube වීඩියෝ එකක් වෙන කෙනෙක්ගෙන් ගත්තොත් ඒක වටේට ෆ්‍රේම් එකක් යූස් කරලා ඔයාලට යූස් කරන්න පුළුවන්. මේ කියන මෙතඩ් එක මාත් යූස් කරනවා. මේකෙදි ඔයාට කොපිරයිට් ක්ලේම්ස් එන්න තියෙන ඉඩකඩ ගොඩක්ම අඩුයි. මොකද මේක YouTube එක හරහා ඒ ඇල්ගොරිතම් එකෙන් අහුවෙන තියෙන ඉඩකඩ අඩුයි. හැබැයි මේකෙදි කිසිම වීඩියෝ එකදී ඔයාලා ඒකේ සවුන්ඩ් එක ඔරිජිනල් විදියට යූස් කරන්න එපා. මොකද YouTube ඇල්ගොරිතම් එකෙන් ඉස්සෙල්ලම ඩිටෙක් කරන්නේ කොපිරයිට් වීඩියෝ එකකදී සවුන්ඩ් එක. ඒකෙන් සවුන්ඩ් එක නැතුව වෙනත් වීඩියෝ එකක ඔයාලට මියුට් කරලා ගන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති ගොඩක් ටෙක් channel කරන අයගේ වීඩියෝ වල ෆොන්ට්ස් අන්බොක්ස් කරන වීඩියෝස් ඒ වගේම ෆොන්ට්ස් වල වීඩියෝස් එලට ඇත්තටම හැමදේම හදා ගන්න බෑ ගන්න බෑ. ඒක හින්දා එල ගොඩක් වෙලාවට මේ විදියට වීඩියෝ එකක් අරගෙන ඒකේ ෆ්‍රේම් එකක් ඇඩ් කරලා හරි slow motion දාලා හරි එහෙම නැත්නම් ස්පෙෂල් ඉෆෙක්ට් එකක් දාලා හරි තමයි යූස් කරන්න. ඒක ගොඩක් වෙලාවට ලොකු channel වලදීත් මේ කියන method එක යූස් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට ඉස්සරහට මම YouTube ගැන ඔයාලා කරන වැරදි කොහොමද හදාගෙන ඔයාලගේ channel එක ඉක්මනට monetize කරගන්න කියලා කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම 2023 දී ආපු ලොකුම YouTube update එකේ හැම point එකක් ගැනම ඔයාලට ඊළඟ video එකේදී මම ඔයාලට කියලා දෙන්න තමයි ඉන්නේ. මේකෙදි මේ point ගැන හැම point එකකදීම කොහොමද ඔයාලගේ revenue එකට බලපාන්නේ tax එක කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි බලමු. නිකම්ම email එකක් ආවට video එක accept කරන්න යන්න එපා. හැමදේම දැනගෙන accept කරන්න. මොකද short වලට කොහොමද monetization එක එන්නේ? ඒක short වලින් අපි monetization එක ගත්තොත් මොකද වෙන්නේ? ඒ වගේම short වගේම long video වලදීත් අපි මොකද YouTube වලින් monetization කරොත් ඒක effect වෙන්නේ කොහොමද කියලා හරියටම දැනගෙන ඔයාලා ඒව accept කරන්න. මේ කියන අලුත් update එක ඔයාලට accept කරන්න තා ගොඩක් මාස ගාණක් තියෙනවා. ඒක ජූලි මාසේ accept නොකරොත් තමයි ඔයාලගේ monetization එක අයින් වෙන්නේ. ඒක හින්දා ඒක ගැනත් ඔයාලා අවධානයෙන් ඉන්න. අපි අලුත් video එකදී හම්බුමු. Thank you.